ඇහුවන් සුබ දවසක්. අපේ පරිගණක පන්ති YouTube channelට ඔබ සාදරයෙන් පිළිගන්නවා. Microsoft Word පිළිබඳව ඔබට කියාදෙන දෙවෙනි වීඩියෝ ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ. Microsoft Word භාවිත කරලා ලිපිලේඛන සකස් කිරීම පිළිබඳව මේ වීඩියෝ පාඩම් මාලාවේ අදත් මම අලුත්ම tools හතරක් ඔබට කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. මේ tools හතරත් භාවිත කරලා ලිපිලේඛන සකස් කරන්න කොහොමද කියලා හොඳින් බලන්න වෙනවා. මේ වීඩියෝ එක ඔබට කියා දෙන විශේෂ කරුණු වැදගත් වෙනවා කියලා හිතනවා නම් ඔබට පුළුවන් අපේ channel subscribe කරන්න, ඒ වගේම like කරන්න, comments කරන්න, අනිත් යාළුවන්ටත් බලා ගන්න, share කරන්න. හොඳයි. Microsoft Word භාවිත කරලා ලිපිලේඛන සකස් කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න ඕගොල්ලෝ වෙනුවෙන් අද දවසේ මෙන්න මේ tools කිහිපයක් මම කියලා දෙන්නයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම පළවෙනි වීඩියෝවෙන් ඔබ ඉගෙනගත්ත විශේෂ කරුණු වලට මෙන්න මේ විශේෂ කරුණු ටිකත් එකතු කරගෙන ඔබට පුළුවන් වේවි ඉතාමත් ඉක්මනට හොඳින් ලිපිලේඛන සකස් කරන්න කොහොමද කියලා ඉගෙන ගන්න. විශේෂයෙන්ම මෙන්න මේ tools ටික හොඳට පුරුදු වෙන්න ඔබට ඉතාමත් වැදගත් වේවි ලිපිලේඛන සකස් කරද්දී. විශේෂයෙන් පාසල් යන දරුවන්ටත් ඒ වගේම රැකියාවක් කරන අයටත් මේ ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම මුලින් ඉඳලා Microsoft Word ඉගෙන ගන්න අයට ඉතාමත් වැදගත් වේවි මෙන්න මේ විශේෂ කරුණු ටික. හොඳයි. ඉස්සෙල්ලම මම කියව දෙන්නේ text align කියන්නේ මොකක්ද කියලා. අපි ලිපිලේඛන වලට text ඇතුළත් කරද්දී මම දැන් වචන type කරද්දී ඒ ටයිප් කරගන්න වචන පිටුවේ පිහිටන්න ඕන කොහොමද කියලා හදාගන්නේ මෙන්න මේ අපේදී. එතකොට අපිට තියෙන්නේ ඒ අවශ්‍ය වචන කොටස් පිටුවේ තියෙන සම්පූර්ණ විශේෂ කරුණු ටික හෝ වේවා, එහෙම නැත්නම් ටයිප් කරපු ඡේදයක්, එහෙම නැත්නම් ලිපිනයක්, ඔය අවශ්‍ය දේවල් අපි සිලෙක්ට් කරලා අපිට පුළුවන් හෝම් රිබන් එකේ තියෙන මෙන්න මේ අයිකන් හතර භාවිත කරලා පිටුවේ පිහිටන ආකාරය සකස් කරගන්න. එතකොට දැනට අපි මේ ටයිප් කරපු ටික තියෙන පිටුවේ වම් පස. ඒක නිසා මෙතන left align කියන එක active වෙලා දින ඔබට පේනවා. ඊට පස්සේ center align පිටුවේ මැදට ඒ අපි සකස් කරපු වචන කොටස් ටික text එක ආවා. ඒක දකුණු පසට ගන්න නම් right align උඩ click කරනවා. එතකොට ඔබට පේනවා left align, center align සහ right align විදිහට අපිට අවශ්‍ය මූලික ආකාර තුනකට මේ text එක හදාගන්න පුළුවන්. තවත් එක ආකාරයක් තියෙනවා මෙතන. ඒකට අපි කියනවා justify align කියලා. ඔබට පේනවා මෙන්න මේ ඡේදය සකස් කරලා තියෙන justify වලින්. අපි left align වලට ගත්තහම මෙතන මේ දකුණු පස ඔබට පේනවා එක එළියට නැහැ. ක්‍රමයක් පිළිවෙලක් නැහැ. එතකොට අපි center කරාම දෙපැත්තම ඒ විදිහට එනවා. මැදින් එක ආකාරයකට එනවා. ඊට පස්සේදී දකුණු පසින් එක විදිහකට එනවා. වම් පස වෙනස් වෙනවා. justify දුන්නාම දෙපැත්තම අප ඡේදයේ දෙපසම එකම ආකාරයට පිළිවෙලකට සකස් වෙනවා. එතකොට ආකාර හතරක් තියෙනවා justify, right align, center align සහ left align කියලා. මේ සඳහා ඔබට keyboard එකේ තියෙන shortcuts අපි යතුරුපුර කෙටිමන් කියලා කියන keyboard shortcuts භාවිත කරන්න පුළුවන්. වම් පසට ගන්න ඕන නම් control සමග L. ඔබට පේනවා මේ select කරපු ඡේදය මම select කරලා තියෙනවා. එතකොට මම දැන් keyboard එක control ඔබාගෙන L අකුර ඔබන්නයි යන්නේ. control සමග L ඔබනකොට ඔබට පේනවා ඡේදය වම් පසට එනවා. control සමග R ඔබන්නයි යන්නේ. control ඔබාගෙන R ඔබන ඔබට පේනවා දකුණු පසට එය වෙනස් වෙනවා. ඊට පස්සේ control ඔබාගෙන J ඔබනවා ඔබට පේනවා දෙපැත්තට justify line සිද්ධ වෙනවා. ඊට පස්සේ control ඔබාගෙන E ඔබනවා එතකොට ඔබට පේනවා එක center line වෙනවා. එතකොට text එකක් අපිට align කරගන්න පුළුවන් ආකාර හතරක් තියෙනවා. ඒ ආකාර හතරටම ඔබට පුළුවන් යතුරුපූරුවේ භාවිත කරන්න කොහොමද මේ text එක align කරගන්න කියලා. මේ යතුරුපූරු කෙටි මං එහෙම තමයි keyboard shortcuts පිළිබඳව ඉගෙන ගැනීමත් ලිපිලේඛන ඉක්මනින් සකස් කරගැනීමේදී ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි. දෙවෙනියට මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ drop cap ගැන. insert a drop cap. drop cap කියන tool එකත් ඉතාමත් වැදගත් වෙනවා අපිට අලංකාර ලිපිලේඛන සකස් කරද්දී. drop cap කියලා කියන්නේ අපි මේ සකස් කරන ඡේදයක මුල අකුර අපිට අවශ්‍ය විදිහට ටිකක් ලොකු කරලා ඔබ දැකලා ඇති ගොඩක් වෙලාවට පොත්වල නැත්නම් පත්තරවල සඟරාවල මේ මුල අකුර තරමක් විශාලව ලබා ගන්නවා. Microsoft Word වලදීත් අපිට මේ පහසුකම ලබා දීලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් font size එක ලොකු කරලා ගන්නවට වඩා දැන් ඔබට පේන font size එක ලොකු කරාට වඩා කොහොමද කියලා බලා ගන්න පුළුවන්. drop cap කියන tool එක භාවිත කරලා අපි මේක කරගත්තොත් කොහොම වේවිද කියලා. හොඳයි අපි බලමු drop cap එකක් යොදාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලම අපි මේ drop cap එකක් යොදා ගන්න ඕන ඡේදය select කරා. එහෙම නැත්නම් cursor එක තිබ්බත් ප්‍රමාණවත් select කරලා insert වලට ගිහිල්ලා drop cap කියන විධානය තෝරා ගන්නවා. එතන මේ list එකක් තියෙනවා. අපි ඒකට කියන drop down list කියලා. මේ drop down list එකෙන් drop cap එක අපිට අවශ්‍ය විදිහට තෝරා ගන්නවා. එක විදිහක් තමයි drop කියලා කියන්නේ. අනිත් විදිහ තමයි in margin කියලා කියන්නේ. මේ drop කියන විදිහ තෝරගත්තට පස්සේ මේ විදිහට ඔබට ඡේදය දැක ගන්න පුළුවන්. මේකත් ඉතාමත්
අලංකාර එහෙමත් නැත්නම් තව කෙනෙකුට තෝරනම් drop cap කියනකින් in margin කියන එක තෝරගන්නත් පුළුවන්. එතකොට ඔබට පේනවා මේක peeli 3ක් දක්වා මේක විශාල වෙලා තියෙනවා මේ drop cap එක. අපිට පුළුවන් මේක අවශ්‍ය සැකසීම් කරගන්න මෙතනින්ම drop cap වලට ගිහිල්ලා drop cap options කියන තේරීම හරහා අතට drop cap කියලා ඕගොල්ලෝ dialog box එක ලැබෙනවා. මේකට අපි dialog box එකක් කියලා කියන්නේ. මේ drop cap dialog box එකෙන් ඔබට පුළුවන් මේ drop cap එක සඳහා භාවිතා කරන අකුරේ ෆොන්ට් එක වෙනස් කරගන්න මෙතනින් පුළුවන්කම තියෙනවා. එතකොට මේ අකුරු කොච්චර ලොකු වෙන්න ඕනද, peeli කීයක් විශාල වෙන්න ඕනද කියලා මෙතනින් තෝරගන්න පුළුවන්. අපි ඕකෙන් කරලා බලමු. ඕගොල්ලෝ පේනවා මම හතරක් දැම්ම, මෙතන හතරක් ලැබිලා තියෙනවා. ඒ වගේම drop cap වලින් අපිට පුළුවන්කම තියෙනවා ටෙක්ස්ට් එකට කොච්චර දුර වෙන්නවද, drop cap එකේ ඉඳලා ටෙක්ස්ට් එකට කොච්චර දුර වෙන්නවද කියලා මම එකක් වෙනස් කරලා පෙන්නන්නම්. 0.5ක් දාලා ඕගොල්ලෝ පේනවා මෙතන මේ ප්‍රමාණයත් ඇඩ් වුණා. අන්න ඒ විදිහට අපිට පුළුවන් ඇතුළත් කරන drop cap එකක අවශ්‍ය වෙනස්කම් මේ හරහා කරගන්න. ඔය විදිහට අපිට drop cap එකක් ලබා ගන්නත් පුළුවන්. මේකත් ඉතාමත් වැදගත් tool එකක් ඔබට Microsoft Word භාවිතා කරලා ලිපි ලේඛන සකස් කරද්දී. හොඳයි. ඊළඟට මම ඔබට කියලා දෙන්න යන්නේ Microsoft Word වල වැඩිපුරම භාවිතා කරන tool එකක්. මේකත් ඉතාමත් වැදගත් tool එකක් Bullets and Numbering. Microsoft Word භාවිතා කරලා ලිපි ලේඛන සකස් කරද්දී ඒ ලිපි ලේඛන වලට text ලිස්ට් එකක් විදිහට ඇතුළත් කරගන්න වෙන වෙනම අවල් තියෙනවා. 1 2 3 4 යොදලා එහෙමත් නැත්නම් මෙන්න මේ යොදා යොදන ලද විදිහට ලස්සන බුලට් එකක් මොන හරි සංකේතයක් යොදලා අපිට අවශ්‍ය ලිස්ට් නිර්මාණය කරගන්න පුළුවන්. මොකද මේ ලිස්ට් එකක් විදිහට නිර්මාණය කරගත්තාම ඒවා අලංකාරව සකස් කරගන්න පුළුවන් නිසා Microsoft Word වලදී ලිපි ලේඛන වඩාත් අලංකාරව සකස් කරවන්න හැකියාව ලැබෙනවා. අපි මේ ටයිප් කරපු ලිස්ට් එකටම විශේෂයෙන්ම අංක යොදා ගන්න හැටි බලමු. හොඳයි. මේ ලිස්ට් එක මම මුලින්ම සිලෙක්ට් කරනවා. ඊට පස්සේ හෝම් රිබන් එකේ තියෙන මෙන්න මේ නම්බර් කියන ලිස්ට් එක තෝරගත්තා. මේ ලිස්ට් එකෙන් අපිට කැමති විදිහට අංකයක් තෝරගන්න පුළුවන්. අපිට පේනවා 1 2 3 4 5 කියලා මම මේක යොදාගත්තා. ඊට පස්සේ මට පුළුවන් ABCD කියලා සිම්පල් අකුරෙන් ලබා ගන්න. එහෙමත් නැත්නම් රෝම ඉලක්කමින් ලබා ගන්න. මේ විදිහට අපිට අංක කිරීමේ හැකියාව තියෙනවා. එතකොට දැන් ඉලක්කම අංක 5 දක්වා මෙතන ලැබිලා තියෙනවා. අංක 6 ලබා ගන්න ඕන නම් එන්ටර් කරාම මෙතන අවසානයේ තියලා ඉලක්කම අංක 6 ලැබෙනවා. අපිට අවශ්‍ය වචන ටයිප් කරලා එන්ටර් කී ප්‍රෙස් කරනකොට ඊළඟ අංකය ලැබෙනවා. මේක තමයි මේ නම්බර් ලිස්ට් වල ස්වභාවය. නැත්තම් අපි වර්ඩ් ලේඛනයකට මේ වගේ ලිස්ට් එකක් හදද්දී ඉලක්කම් ටයිප් කරලා ගන්න සිද්ධ වෙනවා. එතකොට තරමක් අපහසුයි අපිට මේ රෝම ඉලක්කම් ගත්තොත් විශේෂයෙන්ම උඩ පේනවා. කීප වතාවක් මේ ඇතුළත් කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ අතර දුර ප්‍රමාණයන් වෙනස් වෙනවා. එතකොට මේවා ටයිප් කරන කාලයක් ගත වෙනවා. ඒක නිසා මේ ස්වයංක්‍රීයව මේ අංක එකතු කිරීම එහෙම නැත්නම් සංකේත එකතු වීම ඉතාමත් වැදගත්. ඒක නිසායි අපි මේ විශේෂ කොටස් හොඳින් ප්‍රගුණ කළ යුත්තේ. නැත්නම් මේවා ටයිප් කරලා ලබා ගැනීමේ හැකියාවක් අපිට තියෙනවා. හොඳයි. ඊළඟට මම කතා කරන්න යන්නේ මේ ලිස්ට් එකට සංකේතයක් යොදා ගන්න කොහොමද කියලා. මම මේ සකස් කරපු ලිස්ට් එකම භාවිතා කරලා මේකට ලස්සන බුලට් එකක් යොදා ගන්නයි හදන්නේ. ඒ ලිස්ට් එක මම ඉස්සෙල්ලාම සිලෙක්ට් කරනවා. ඊට පස්සේදී හෝම් රිබන් එකේ තියෙන මේ බුලට් ලිස්ට් එකට ගිහිල්ලා අපිට අවශ්‍ය බුලට් එකක් සිලෙක්ට් කර ගන්නවා. මේ විදිහට අපිට අවශ්‍ය ලිස්ට් එකට අවශ්‍ය ගැලපෙන බුලට්ස් මේකේ තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙමත් නැත්නම් අපිට පුළුවන්කම තියෙනවා define new bullet කියන මේ තේරීම හරහා මේක ඇතුළට ගිහිල්ලා අපිට කැමති බුලට් එකක් තෝරාගෙන ඉන්න. මේවා අපිට අවශ්‍ය විදිහට සිම්බල්ස් වලින් තෝරා ගැනීම හැකියාව තියෙනවා. pictures වලට ගියොත් ඒ pictures වල අපිට තියෙන බුලට්ස් අපිට තෝරා ගන්න පුළුවන්. තෝරගෙන අපි ඕකේ කරාම මේක එතන ලැබෙනවා. ඒක ඕකේ කරාම මෙතෙන්ට ඒක ලැබෙනවා. අපිට පුළුවන්කම තියෙනවා ඒ විදිහටම ඒ ලිස්ට් එකවත් මේක ඇතුළත් වෙනවා. අපි තෝරා ගන්න පුළුවන් ලිස්ට් එකට new bullet එකක් විදිහට new define new bullets වලට ගියාම නැවතමාරක් අපිට ඒක තෝරා ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. මේ විදිහට තමයි අපි මේ ලිස්ට් එකකට අංක සහ එහෙම නැත්නම් සංකේත ස්වයංක්‍රීය වෙක් කරගන්නේ. හෝම් රිබන් එකේ තියෙන මෙන්න මේ දෙක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා නම්බර් ලිස්ට් එක සකස් කරගන්න නම්බර් කියන මෙතන මේ පෙන්වන ලිස්ට් එකක් බුලට් සඳහා මෙතනින් ඔබට පුළුවන් ඒත් තෝරා ගැනීමත් සිද්ධ කරන්න. අපි හිතමු යම් කිසි විටක මේ තියෙන අංකය හරි සංකේතය ඉවත් කරගන්න ඕන කියලා. මේව මකන්න ගියොත් අපිට අමාරුයි. මොකද එකින් එකට කරන්න සිද්ධ වෙනවා. ඒ ඉවත් කරගන්න අවශ්‍ය නම් ඒවත් නැවත වාරයක් එක සිලෙක්ට් කරලා මෙන් මෙතන තියෙන මේ නම්බර් ලිස්ට් එකේ නන් කියලා එකක් තියෙනවා. මේ නන් කියන එක ක්ලික් කරාම ඔබට පේනවා ඒක ඉවත් වෙලා යනවා. මම නැවත වාරයක් මේකට බුලට් එකක් යොදනවා. ඒ විදිහටම බුලට්ස් ඉවත් කරගන්න ඕන නම් ඒකත් කරන්නේ මෙතන තියෙන මේකෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ නන් කියන තේරීම තෝරලා ඒක ඉවත් කරගන්න. හොඳයි.
මේ ටූල් එක හොඳට පුරුදු වෙන්න මේක ඉතාමත් වැදගත් වෙනවා ලිපි ලේඛන සකස් කරද්දී. හොඳයි. ඊළඟට මම ඔබට කියලා දෙන්න යන්නේ paragraphs ඡේද. ලිපි ලේඛන සකස් කරද්දී අපිට වැඩිපුරම සිද්ධ වෙන්නේ ඡේද සකස් කිරීම. මේ ඡේද සකස් කිරීම කරගන්නට අපිට හෝම් රිබන් එකේ paragraph කියලා ඩයලොග් බොක්ස් එකක් දීලා තියෙනවා. මෙන්න මේ ඩයලොග් බොක්ස් එක හරහා අපිට පුළුවන් අපි ඇතුළත් කරන ඡේද සඳහා විවිධ වෙනස්කම් කරගන්න. ඒවා එකින් එක කරගන්නේ කොහොමද කියලා දැන් මම ඔබට කියලා දෙනවා. හොඳයි. අපි මේ paragraph dialog box එක භාවිතා කරලා මෙන්න මේ තියෙන ඡේද කොහොමද සකස් කරන්න කියලා බලමු. මම මේ මැද තියෙන ඡේදය select කරගන්නවා. select කරගෙන home ribbon එකේ තියෙන paragraph වලට ගිහිල්ලා click කරනවා. paragraph වලට click කරලා පස්සේ ඔබට පේනවා ඉස්සෙල්ලම තියෙන මේ indent spacing කියලා tab එකක්. මේ tab එකේ general කියලා tab එකෙන් අපිට පුළුවන්කම තියෙනවා ඉස්සෙල්ලම මේකේ alignment එක හදාගන්න. අපි කලින් කතා කරපු මාතෘකා අතර මෙතන තියෙනවා left align, center align, right align, justify align කියලා අපිට අවශ්‍ය විදිහට මෙතනින් සකස් කරගන්න පුළුවන්. මෙන්න මේ කොටසේ අපිට පුළුවන් විශේෂ වැඩ කොටසක් කරගන්න. indentation කියලා අපි මේකට කියනවා. මේකේ පුළුවන් අපිට ඡේදයේ වම් පැත්තට ඉඳ ප්‍රමාණයක් තබා ගන්න. left එකට. මේක සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලන්න. left එකට මම මෙතන තියෙන button එක මත click කරලා අංගල් 0.5ක් ඇතුළත් කරා. ඔයගොල්ලෝ පේනවා මෙන්න මෙතනදී අංගල් 0.5ක් ලැබිලා තියෙනවා. 0.5ක් මම දුන්නා. ඒත් එකම දකුණු පැත්තටත් මම 0.5ක් ලබා දෙනවා. ලබා දීලා ඕකේ බටන් ක්ලික් කරනවා. ඔබට පේනවා. එතකොට මෙන්න මේ කලින් තිබිච්ච ඡේද වලට වඩා 0.55 ඇතුළට ඒ ඡේදය ලැබිලා තියෙනවා. ඒක නිසා තමයි මම ඡේද 3ක් මෙතෙන්ට යොදාගත්තේ. මෙන්න මේ පැහැදිලි කිරීම ඔයගොල්ලන්ට කළ දෙන්න ඕන නිසා. එතකොට මේ ඡේදය මේ විදිහට ලැබුණා. දැන් නැවත වාරයක් මම paragraph වලට ගිහිල්ලා තවත් වෙනස් කිරීමක් කරන්න යනවා. ඒ තමයි මේ spacing කියන කොටස. එතකොට ඡේදයක මෙන්න මේ ඡේද දෙක අතර මෙන්න මේ පරතරයත් මෙන්න මෙතන පරතරයත්. ඒ කියන්නේ ඡේදයට මුලින් ඡේදය සමග අතර පරතරයත් ඒ ඡේදය සහ පසු ඡේදය අතර පරතරයත් මෙන්න මේ කොටසේ spacing යටතේ උගලට හදා ගන්න පුළුවන්. before යටතේ 13.5ක් තමයි points තියෙන්නේ. මම ඒක ටිකක් වැඩි කරනවා. 24 36 විතර දාලා දක්වා උගලට හොඳට පේන්න ඕන නිසා දාලා ඔකේ කරනවා. එතකොට උගලෝ පේනවා මෙන්න මෙතන වෙනස් වුණා. මීට වඩා space එක වැඩි. මම මෙන්න මෙතනත් space එක හදන්නයි යන්නේ. එතකොට මම කරන්නේ spacing යටතේ after කියන දැනටත් මෙතන 13.5 36ක් කරලා ඕකේ කරනවා. එතනත් ඔයගොල්ලෝ පේනවා ඒ space එකත් වෙනස් වෙලා නිර්මාණය වුණා. නැවත වාරයක් මම paragraph වලට යනවා. ඔයගොල්ලෝ පේනවා මෙතන 36 36 තමයි spacing වලින් ලැබිලා තියෙන්නේ. ඊට පස්සේ තියෙන වැදගත්ම තවත් එකක් තමයි මේ line spacing කියලා කියන්නේ. දැනට මේ line spacing වල තියෙන ප්‍රමාණය අපි හිතමු single කියලා දාලා ඕකේ කරාම ඔයගොල්ලෝ පේනවා මේ single තමයි තියෙන්නේ. දර paragraph වලට ගිහින් මම මේක line spacing එක 1.5ක් දක්වා වැඩි කරනවා. දාලා ඔකේ බටන් එක ක්ලික් කරාම මෙතන space එක ඔයගොල්ලෝ පේනවා වැඩි වුණා. මම paragraph වලට ගිහින් නැවත වාරයක් line spacing එක double කියලා select කරලා ඔකේ බටන් එක ක්ලික් කරාම line spacing එක double වෙලා ලැබෙනවා. මේ දෙක මම නැවත වාරයක් මේක single කියලා දානවා. line spacing එක single කියලා දාලා ඔකේ බටන් එක ක්ලික් කරාම ඔයගොල්ලෝ පේනවා මේ line spacing එක නැවත වාරයක් අර පෙර තිබුණු තත්ත්වයට පත් වුණා. දොර paragraph වලින් අපි කරන්නේ විශේෂයෙන්ම මේ indentation සකස් කරගන්න එක. ඒ වගේම paragraph වල spacing සකස් කර ගැනීම සහ line spacing සකස් කර ගැනීම. මෙන්න මේ විශේෂ කරුණු තුන මෙන්න මේ tools තුන හොඳට භාවිතා කරන paragraph කියන එක භාවිතා කරලා මේක ඉතාමත් වැදගත් වේවි. ඒත් එක්කම තවත් විශේෂ කාරණාවක් මෙතන single තියෙන්නේ. මම මේ single අපි හිතමු ඊළඟට 1.5නේ තියෙන්නේ. මේ 1.5 නැතුව 1.2ක් විතර ගන්න ඕන නම් 1.2 කියන එක මම type කරලා ඔගොල්ලන්ට පුළුවන් ඕකේ බටන් එක ක්ලික් කරාම චුට්ටක් ස්පේස් එක ඊට වඩා වැඩි වුණා. මේ ආදී විදිහට ඔයගොල්ලන්ට පුළුවන්කම තියෙනවා මේ paragraph එකට අවශ්‍ය වෙනස්කම් කරන්න home වල තියෙන paragraph කියන dialog box එක ලබාගෙන. හොඳයි. Microsoft Word වලදී භාවිත කරන තවත් වැදගත් tool එකක් ගැනයි ඊළඟට මම කියලා දෙන්න යන්නේ. Borders and Shading. කොහොමද ලේඛනයකට border එකක් යොදාගන්නේ? ඒව අවශ්‍ය පරිදි වෙනස් කරගන්නේ කොහොමද? ඒවට අවශ්‍ය වර්ණ යොදන්නේ කොහොමද? මේ ආදී වශයෙන් කරුණු රැසක් මේ යටතේදී කියලා දෙන්නයි මම මේ සූදානම් වෙන්නේ. ඉස්සෙල්ලාම අපි ඡේදයක් සඳහා border එකක් යොදාගමු. මම කලින් සකස් කරු මෙන්න මේ ඡේදයට border එකක් යොදලා ඒවා අවශ්‍ය විදිහට වෙනස් කරන්නේ කොහොමද කියලා මේ කියලා දෙන්න හදන්නේ. ආරම්භයේදී මම ඒකම select කරගන්නවා. මොකද අපි border යොදන්න නම් ඒක පරිගණකේ මුලින්ම select කරලා තියෙන්න ඕන. අවශ්‍ය විදිහට ඉස්සෙල්ලා select කරලා ඊට පස්සේදී page layout ribbon එකට යනවා. අලුත් ribbon එකට අපි යනවා. page layout ribbon එකට ගිහිල්ලා page borders මත click කරනවා. එතකොට ඔබට පේනවා dialog box එකක් ලැබෙනවා borders and shading කියලා. මේ borders and shading dialog box එකේ tab තුනක් තියෙනවා. පළවෙනි tab එක borders tab එක.
පේජ් බෝඩර්ස් ටැබ් එක සහ ෂේඩින් ටැබ් එක. දැන් අපි කරන්න යන්නේ මෙන්න මේ තෝරගත්ත ඡේදයට බෝඩර් එකක් යොදන්න. එතකොට ඡේදයට බෝඩර් එකක් යොදලා අපි භාවිතා කරන්නේ මේ ඉස්සෙල්ලම තියෙන ටැබ් එක, පළවෙනිට තියෙන ටැබ් එක, බෝඩර්ස් ටැබ් එක. මේකෙන් අපිට අවශ්‍ය බෝඩර් එකක් අපි මෙතනින් තෝරා ගන්නවා. මේකේ විවිධ හැඩ තියෙන බෝඩර්ස් තියෙනවා, ඔබට පේනවා. අපි කැමති විදිහට බෝඩර් එකක් මේකෙන් තෝරා ගන්න පුළුවන්. මම මෙන්න මේ බෝඩර් එක තෝරගෙන ඒකට වර්ණයකුත් ලබා දෙනවා. ඒ වර්ණය අපි රෙඩ් කලර් දෙමු දැනට. රෙඩ් කලර් දීලා අපිට අවශ්‍ය නම් මේකේ සයිස් එක, ඒක විඩ්ත් එක අපිට සකස් කර ගන්න පුළුවන්. මේ තියෙන විඩ්ත් එක මම සකස් කරලා ඕකේ බටන් එක ක්ලික් කරාම ඔබට පේනවා මම තෝරාගත්ත ඡේදයට ලස්සන බෝඩර් එකක් ලැබිලා තියෙනවා. මේ බෝඩර් එකේ ස්වභාවය වෙනස් කරන්න ඕන නම් නැවතත් මම මේ ඡේදය සිලෙක්ට් කරන්නට ඕන. ඡේදය සිලෙක්ට් කරලා මම මේක අපොසරයක් පේජ් ලේඅවුට් වලට ගිහිල්ලා පේජ් බෝඩර්ස් කියන තැන ක්ලික් කරලා මේකේ හැඩය ස්ටයිල් එක මම වෙනස් කරනවා. ඔබට පේනවා මෙන්න මේ ස්ටයිල් එක තෝරගෙන මම ඒකේ විඩ්ත් එක චුට්ටක් වැඩි කරගන්නවා. මම ඒකේ කලර් එකත් වෙනස් කරගන්නවා. සෝරි. කලර් එකත් වෙනස් කරගන්නවා. ස්ටයිල් එක තෝරගත්තා. ඉස්සෙල්ලම මේ පේජ් බෝඩර්ස් නෙමෙයි බෝඩර්ස් වලට යන්න ඕන. බෝඩර්ස් වලට ගිහිල්ලා ස්ටයිල් එක තෝරගත්තා. ඒකේ කලර් එක තෝරගත්තා. ඊට පස්සේදී මට පුළුවන්කම තියෙනවා ඒකේ විඩ්ත් එක මේක නම් තියෙන මේ ප්‍රමාණය ඕකේ කරාම මම කලින් තෝරාගත්ත එක මේ මෙතෙන්ට ලැබෙනවා. ඒ ආදී වශයෙන් ඊළඟට මම ඔබට කියලා දෙනවා කොහොමද මේ පිටුව සඳහා බෝඩර් එකක් යොදාගන්න කියලා. දැනටත් මේ පිටුව සඳහා බෝඩර් එකක් වැටලා තියෙනවා. මම මේක ඉවත් කරනවා මෙතනින්. මේ පිටුව සඳහා බෝඩර් එකක් ලබා ගන්න පේජ් ලේඅවුට් එක තියෙන මේ අපි කියපු පේජ් බෝඩර්ස්ම තමයි. ඒකට ගිහිල්ලා අපි ක්ලික් කරාම පස්සේ පේජ් ලේඅවුට් වල පේජ් බෝඩර්ස් වලට ගියාම බෝඩර්ස් ඇන් ෂේඩින් කියන මේ ඩයලොග් බොක්ස් එක ලැබෙනවා. ඒකේ පේජ් බෝඩර්ස් මත ක්ලික් කරාට පස්සේදී ඔබට පේනවා මෙන්න මෙතන අර කලින් බෝඩර්ස් වල තිබිච්ච ඔප්ෂන්ස් ටිකත් එක්කම තවත් එකක් ලැබෙනවා. ඒ තමයි මෙන්න මේ ආර්ට් කියන එක. බෝඩර්ස් වල ඒක නැහැ. පේජ් බෝඩර්ස් වලට මේ ආර්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය නම් මෙතන ආර්ට් එකක් ලස්සනට තෝරා ගැනීම හැකියාවක් තියෙනවා. ඒක තෝරගෙන ඕකේ කරාම ඔබට පේනවා මේ පිටුව වටා බෝඩර් එක මේ විදිහට ලැබිලා තියෙනවා. මම මේ zoom බටන් එක ක්ලික් කරලායි අවශ්‍ය විදිහට සකස් කරගත්තේ. ඔබට පේනවා මෙන්න මේ විදිහට පිටුව වටායි බෝඩර් ලැබිලා තියෙනවා. පේජ් ලේඅවුට් පේජ් බෝඩර්ස් වලට ගිහිල්ලා පේජ් බෝඩර්ස් මත ක්ලික් කරාම මේ බෝඩර්ස් ඇන් ෂේඩින් වල අපිට අවශ්‍ය විදිහට පේජ් බෝඩර් එකක් මේකෙන් යොදා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් සමහර අය වර්ණ වෙනස් කරන අවස්ථාව දෙනවා, සමහර අය වර්ණ වෙනස් කරන අවස්ථාව දෙන්නේ නැහැ. මේ විදිහට අපිට පුළුවන්කම තියෙනවා ආර්ට් එකක් භාවිතා කරන්න. එහෙමත් නැත්නම් මෙතන මේ ස්ටයිල් වලින් අපිට පුළුවන්කම තියෙනවා සුදුසු බෝඩර් එකක් යොදා ගන්න. ඒවා වර්ණ වෙනස් කරන කොහොමදත් අපිට ඉඩ කඩ සලසනවා. අපිට අවශ්‍ය විදිහට වර්ණයක් සකස් කරලා ඕකේ කරාම ඔබට පේන වර්ධිච්ච බෝඩර් එක සාමාන්‍ය බෝඩර් එකක් බෝඩර් එක අවසහිත බෝඩර් එකකට පත් වුණා. එතකොට පේජ් ලේඅවුට් වල පේජ් බෝඩර්ස් කියන එක තමයි අපි භාවිතා කරේ. ඒකෙත් තියෙන පේජ් බෝඩර්ස් කියන එකෙන් අපිට පුළුවන්කම තියෙනවා මේ විදිහට. එතකොට අපිට අවශ්‍ය නම් මෙන්න මේ තියෙන කස්ටම් සෙටින්ග්ස් වලින් මෙතෙන්ට ගිහිල්ලා අපිට පුළුවන්කම තියෙනවා මේ වටේටම බෝඩර් එක නැතුව අපිට උනම් ඉහළයි පහළයි ඉවත් කරලා දෙපැත්තට විතරක්. දැන් ඔබට පේනවා මේ ඉහළ නැහැ, පහළටත් මේ විදිහටම නැහැ. ඒක කරගත්තත් අපි මේ page borders වලට ගිහිල්ලා මෙන්න මෙතනින් එහෙමනම් වම් පැස දකුණු පැස දෙක අවශ්‍ය නැත්තම් ඒක තෝරලා ඉවත් කරාම ඔගොල්ලෝ පේනවා ඉහළින් සහ පහළින් විතරක් ඒක ලැබෙනවා. ඒ ආදී විදිහට අපිට පුළුවන්කම තියෙනවා page layout වලට ගිහිල්ලා page borders වලින් අපිට අවශ්‍ය border එකක් අපිට අවශ්‍ය විදිහට සකස් කරගන්න. ඒත් එක්කම ඊළඟට මම කියලා දෙන්න යන්නේ මෙන්න මේ ඡේද සඳහා පසුබිම් වර්ණය යොදන්නේ කොහොමද කියලා. අපි අවශ්‍ය ඡේදය select කරගන්නවා. select කරගෙන page layout වල page borders වලට යනවා. ඒකේ තියෙනවා shading කියලා tab එකක්. ඔබ දන්නවා දැන් tab තුනක් මේකේ තියෙනවා මේ borders and shading වල. මේ shading tab එකට ගිහිල්ලා අපිට අවශ්‍ය වර්ණය මෙතනින් තෝරලා අපි කරන්නේ okay button එක click කරනවා. ඔබට පේනවා එතකොට පසුබිම් වර්ණය ලැබෙනවා. මම මේ ඡේදයකට මෙහෙම select කරනවා. page layout වල තියෙන page borders වලට ගිහිල්ලා shading වලට යනවා. ගිහිල්ලා අපිට අවශ්‍ය වර්ණයක් මෙතනින් තෝරා ගන්නවා. ඊට පස්සේ අපි okay button එක click කරනවා. ඒ ඡේදයට ඒ වර්ණය ඇතුළත් වෙනවා. මේ ඡේදයට මම නැවත වාරයක් වර්ණයක් යොදන්නවා. page layout, page borders, shading ඒත් එක්කම අපිට පුළුවන්කම තියෙන්නේ මෙතනින්ත් අපිට අවශ්‍ය නම් තෝරා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය වර්ණයේ ප්‍රමාණය එහෙම තෝරගත්තාම ඔබට පේනවා දැන් සාමාන්‍ය ප්‍රමාණයට තමයි තෝරාගත්තේ. තා චුට්ටක් මම වැඩි කරන්නම් මෙතනින් shadings වලට ගිහිල්ලා 105 112.5 දක්වා වැඩි කරාම ඔබට තවත් පේනවා. මේ ආදී විදිහට අපිට පුළුවන්කම තියෙනවා page layout වල තියෙන page borders භාවිතා කරලා පිටුවල තියෙන ඡේද වලට border යොදන්න, පිටු සඳහා අලංකාර border යොදන්න සහ ඒවා අවශ්‍ය විදිහට වෙනස් කරගන්න, ඒත් එක්කම shading භාවිතා කරලා ඡේද සඳහා පසුබිම් වර්ණ යොදා ගන්න. ඉතින් මේ හැම tool එකක්ම භාවිතා කරලා ඉතමත් හොඳින් මේ වැඩ කරන්න පුරුදු වෙන්න ආරම්භයේ සිටම තියෙන videos අපේ නරඹන්න, ඒවයි තියෙන ක්‍රියාකාරකම්
එකින් එක කරන්න ඔබ තනියම මේවා අත්හදා බලන්න. එතකොට ඉතාමත් ඉක්මනට ඔබට හොඳින් ලිපි ලේඛන සකස් කරගන්න හැකියාව ලැබෙනවා.